මේ වෙනකොට ශ්‍රී ලංකාවේ මාකට් එකේ තියෙන තවත් Samsung smartphones 3ක් ගැන තමයි අද වීඩියෝ එක මම අරගෙන ආවේ. මීට කලින් මම මිල පිළිවෙලට මොනවද smartphones 3ක් කියන වීඩියෝ එකක් ඔයාලට අරගෙන ආවා මතක ඇති. මේකෙදි මම මිල අඩුවීම විතරක් නෙමෙයි හොඳ quality phone එකක් ගැනත් තේරුමක් එන විදිහට තමයි මේ වීඩියෝ එක ඔයාලට අරගෙන ආවේ. ඔයාලට මතකද මෙන්න මේ thumbnail එක. ඔයාලට මෙන්න මේ keyword එක search කරොත් YouTube එකේ Chanux කියලා ඔයාලට මේ වීඩියෝ එක බලාගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. එහෙම නැත්නම් මේකේ link එක මම පළවෙනි description එකේ සහ comment section එකේ දානවා. ඒකේ අනිත් වීඩියෝ එක, ඒකේ ඉතුරු ටික තමයි අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන ඉන්න සූදානම් වෙන්නේ. ඉතින් මේකෙදි මම තවත් smartphones 3ක් තෝරගෙන තියෙනවා. ඔයාලට මතක ඇති දැන් කලින් smartphones 3ේ boxes එහෙම. ඒවා ටිකක් ඝනකම වැඩි, උස වැඩි. ඒ වගේ මේ ෆෝන් සෙට් එකම 4G phones. එතකොට ඊට වඩා high-end phones 3ක් තමයි අද මම ගෙනල්ලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති පළවෙනි impression එකෙන්ම මේ ෆෝන් වල boxes සිහින්. ඉතින් ඒකෙන් මට අවබෝධ කරගන්න පුළුවන් මේකට අපිට wall adapter එක හම්බ වෙන්නේ නැහැ. හැබැයි මේවා තුනම 5G support කරනවා. 5G area වල ඉන්නවා නම් ඔයාට නියම වැඩක් ගන්න පුළුවන්. ඒ වගේම premium materials පාවිච්චි කරලා තියෙනවා වගේම water resistant පහසුකම් තියෙනවා, high quality display එකක් තියෙනවා, stereo speaker පහසුකම්, හොඳ RAM එකක්, හොඳ chip එකක්, හොඳ games play කරන්න ගොඩක් දේවල් pack වෙලා තියෙනවා. මම කලින් කතා කරපු video එකේ තිබුණු phones වලට වඩා. ඉතින් ඒ නිසා මේක ඔයා බලන්න ඕන video එක. Then අපි A33 එක බලමු. පොරක අතට ගත්ත ගමන් දැනෙන වෙනස Samsung Galaxy A33 5G phone එක. කලින් කතා කරපු phones වලට වඩා premium ගතියක් අපිට මේ phone එකේ පෙනුමෙන් අතට ගත්ත ගමන් හැම විදිහකින්ම බලා ගන්න පුළුවන්. ඉතින් එතකොට තේරෙනවා ඇති මේ box එකේ size එකෙන් පවා අපි phone එකක් මිලදී ගන්නකොට මේක මොන range එකේ phone එකක්ද කියලා පොඩි idea එකක් ගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඉතින් අපිට මේකෙත් සුපුරුදු Samsung ලා Gorilla Glass 5 version එකත් එක්ක තමයි ආරක්ෂා කරලා තියෙන්නේ. plastic frame එකක් සහ back එකක් අපිට බලා ගන්න පුළුවන් වගේම IP67 water and dust resistant පහසුකමත් එක්ක තමයි Samsung Galaxy A33 5G phone එක 2022 launch කරපු මේ phone එක බලා ගන්න පුළුවන් වෙන්නේ. phone එකේ display technology එක වෙනස්. ගොඩක් high quality super AMOLED technology එක තමයි මේ phone එකේ පාවිච්චි වෙන්නේ. ඒ වගේම 90 Hz screen එකක් අර gaming වලට එහෙම ගොඩක් ගැලපෙනවා. අඳල් 6.4K screen එකක් 1080x2400 වගේ ලොකු pixel resolution එකක් සහ 411ක pixel density එකක් එක්ක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. phone එකේ back එකේ cameras 4ක් තියෙනවා. 48 megapixel wide lens එකක්, 8 megapixel ultra wide එකක්, 5 megapixel macro lens එකක්, 2 megapixel depth lens එකක් සහ selfie camera එක 13 megapixel. මේකත් Android 12, ඒ වගේම One UI 4.0, Exynos 1285 nanometer chipset එක, Mali G68 GPU එක වගේම phone එක versions කීපයක් එනවා. storage එක 128 හෝ 256 මිලදී ගන්න පුළුවන්. RAM එක 4, 6, 8GB වලින් වට මිලදී ගන්න පුළුවන්. කොහොම නමුත් micro SD card එකක් මේකට plug කරන්නත් පුළුවන්. phone එකට තියෙන 5000 mAh battery එකක්, හොඳ battery එකක්. 25 watt fast charge කරන්න පුළුවන් හැකියාව වට මේක හරහා ලැබෙනවා. sim දෙකක් දාන්න පුළුවන්. ඒ වගේම USB type C port එකක් තමයි මේකටත් තියෙන්නේ on the go පහසුකමක්. එක විශේෂයෙන්ම මේකේ stereo speaker system එකක් තියෙනවා. ඔයා දන්නවා වම දකුණ ලස්සනට අපිට ඇහෙන විදිහට film එකක් බලනකොට game එකක් play කරනකොට මේක පාවිච්චි කරන්න පුළුවන්. මේකේ තියෙන්නේ under display optical fingerprint scan එකක්. ඔයාලා දන්නවා Samsung ලා ඒගොල්ලන්ගේ high end phone වලට තමයි මෙන්න මේ වගේ වටිනා ඒ වගේම ගොඩක් secure fast unlock වෙන fingerprint scan එකක් තියෝදන්නේ. accelerometer එක, gyroscope එක, compass එක, barometer එක, virtual proximity sensor එක මේ වගේ sensors වලින් මේ phone එක සංයුක්තයි. ඒකින් පස්සේ මේ range එකේ ඊළඟ phone එක තමයි A53 5G phone එක. මේකත් ඇත්තටම 2022 ම launch වෙච්ච phone එකක්. අර කලින් කියපු premium පෙනුම, premium feel එක phone එක අතට ගද්දිම අපිට බලා ගන්න පුළුවන්.
ඕනින් ග්‍රොයිල් ග්ලාස් වලින් තමයි ෆෝන් එකේ ආරක්ෂා වෙලා තියෙන්නේ. ඒ වගේම මේකටත් IP67 water and dust resistant පහසුකම් තියෙනවා. සුපර් ඇමොලොයිඩ් ටෙක්නොලොජි එක පාවිච්චි කරනවා වගේම මේකේ රිෆ්‍රෙෂ් රේට් එක කලින් ස්මාර්ට් හැම ෆෝන් එකකටම වඩා වැඩි. මේකේ 120 Hz රිෆ්‍රෙෂ් රේට් එකක් තියෙන්නේ. ගොඩක් ෆ්ලූයිඩ් animations games වගේ දේවල් මේක හරහා ප්ලේ කරන්න පුළුවන්. 6.5 inch display එකක් 1080x2400 pixel resolution එකක් 405 pixel density එකක් එක්ක quad camera setup එකක් මේකෙදිත් අපිට බලා ගන්න පුළුවන්. කලින් වගේම 64, 12, 5 සහ 5 විදිහට බලා ගන්න පුළුවන් වගේම තවත් විශේෂත්වයක් තියෙනවා 32 megapixel selfie camera එකක් තමයි මේ ෆෝන් එකට තියෙන්නේ. ෆෝන් එකට තියෙන්නේ Exynos 1280 කියන chipset එක, Mali G68 GPU එක, Android 12 run වෙනවා, One UI 4.1 තියෙනවා වගේම ෆෝන් එක වාට 128GB, 256GB විදිහට storage එකක්, 4GB, 6GB සහ 8GB විදිහට RAM එකක්, micro SD card එකකුත් මේ ෆෝන් එකට plug කරන්න පුළුවන්. ෆෝන් එකට තියෙන්නේ 5000 mAh battery එකක් එක්ක 25 watt fast charging capability එක. එතකොට stereo speaker system එකක් තියෙනවා, dual sim දාන්න පුළුවන්, USB type C එකක් තමයි තියෙන්නේ, under display optical fingerprint ලස්සන scan එකක් මේකෙදිත් අපිට බලා ගන්න පුළුවන්, accelerometer එක, gyroscope එක, compass එක, virtual proximity sensor එක ඇතුළු හැම Android phone එකක තියෙන උපංගයක්ම මේකෙත් තියෙනවා. තව smartphones දෙකක් ගැන අපිට කතා කරන්න තියෙනවා. එකක් තමයි Samsung Galaxy A73 5G phone එක. අනිත් එක තමයි මේ වෙනකොටත් මම එක ෆෝන් එකක් unbox කරලා තියෙන්නේ Samsung Galaxy S22 Ultra phone එක. ඉතින් මේ ෆෝන්ස් දෙකෙන් මම බැලුවා S22 Ultra phone එක පොඩ්ඩක් ඊළඟ වීඩියෝ එකෙන් unbox කරන්න. මොකද මේ වෙනකොට මේක ශ්‍රී ලංකාවේ අසන වශයෙන් රුපියල් ලක්ෂ 7ක් විතර වෙනවා. අපි යනවා අනිත් ස්මාර්ට් ෆෝන් එක මොකක්ද කියලා බලන්න. අපි මේ ෆෝන් එකේ රිවිව් එක බලන්න. එහෙම නැත්නම් මේක ගැන විස්තර බලන්න අපි වෙන වීඩියෝ එකකින් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. මේක තමයි Samsung Galaxy A73 5G phone එක. මේක 2022 launch කරපු phone එකක්. විශේෂයෙන්ම Super AMOLED Plus technology එක මේකට පාවිච්චි වෙනවා screen එකට. ඒ වගේම 120 Hz display එකක් තියෙනවා, ලොකු refresh rate එකක්, අඟල් 6.7 display එකක්, හොඳ pixel resolution එකක්, ඒ වගේම Gorilla Glass 5 වලින් ආරක්ෂා වෙලා වගේම IP67 water and dust resistant පහසුකමත් මේ phone එකට තියෙනවා. මේකේ camera එක නම් massive camera එකක්. මොකද megapixel 108ක wide lens එකක්, 12 megapixel ultra wide lens එකක්, 5 megapixel macro සහ depth sensors දෙකකින් සමන්විතයි. මේකේ selfie එකක් ගොඩක් ලොකුයි 32 megapixel. ගොඩක් වෙලාවට social media වැඩිපුර පාවිච්චි කරන කෙනෙකුට ගොඩක් වැදගත් වෙනවා. Android 12 මා තමයි මේකෙත් තියෙන්නේ. Snapdragon 778G 5G chipset එක මේකෙදි තියෙනවා. Phone එක version දෙකක් එනවා. 128 සහ 256 storage එක, 6GB සහ 8GB RAM එක. Micro SD card එකක් මේකටත් ගන්න පුළුවන්. 5000 mAh battery එකක් තියෙනවා. 25 watt fast charge කරන්න පුළුවන් පහසුකම් තියෙනවා. Dual SIM දාන්න පුළුවන්. Stereo speaker system එකක් තියෙනවා. Fingerprint එක under screen, accelerometer එක, gyroscope එක, proximity එක, ඒ වගේම compass එක වගේ sensors හැම එකකින් වගේ මේ phone එකත් අඩංගු වෙනවා. ඉතින් මේ වෙනකොට මේ වගේ smartphone ශ්‍රී ලංකාවේ මිලදී ගන්න බොහොම අමාරු වුණත් ඔයාලට selronic.lk කියන website එකට ගියොත් මේ smartphones ටික බලා ගන්න පුළුවන්. කොහොම නමුත් මේකේ price එක පොඩ පොඩ වෙනස් වෙන නිසා මම website එකේ link එක වගේ දේවල් පල්ලෙහාට දාන්න, phone number එකක් දාන්න. ඔයා ඒගොල්ලන්ට call කරලම පොඩ්ඩක් ගණන් මිනුම් අහගත්තොත් තමයි වඩාත් සුදුසු වෙන්නේ. ඉතින් මේ phones අතරින් ඔයාලට දැන් තේරෙනවා ඇති, පොඩි idea එකක් තියෙනවා ඇති, දැන් cameras වෙනස්, chipset එක වෙනස්, RAM එක වෙනස්, display එකේ සමහර වෙලාවට refresh rate එක, resolutions එහෙම වෙනස්. ඉතින් මේ අතරින් ඔයා phone එකක් මිලදී ගන්නකොට තමන් අතේ තියෙන මුදලට ඔයා තෝරගන්න smartphone එක මොනවද. දැන් මේ වෙලාවේ ඔයාලට පේනවා ඇති smartphone set එකේම photo එකක් තමයි, video එකක් තමයි ඔයාලට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ අතරින් ඔයා තෝරගන්න smartphone එක මොකක්ද? පල්ලෙහා comment section එකෙන් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම අද අපි මේ phones ගැන පොඩ්ඩක් කෙටියෙන් කතා කරේ. මේ ගැන වැඩිපුර කතා කළ යුතු smartphone මොනවද? පල්ලෙහා comment section එකේ මට ඒකත් කියන්න. අපි ඉදිරියේදී videos කරනකොට ඔයාගේ comment එක ගොඩක් වැදගත් වෙනවා. සුපුරුදු විදියට මේ වගේ videos ඔයාගාවට ගේන්න ගන්නම Chanux Bro subscribe කරලා notification bell icon එක click කරන්න. Instagram එකේ, TikTok එකේ Chanux Bro follow කරන්නත් අමතක කරන්න එපා. අද සිංහල geek chat එකක උතුනාට ගොඩක් සුදීගව සිංහල geek show එකෙන් අලුත් දේවල් ගොඩක් අරන් ඉක්මනට හම්බෙමු.